ඉරානය කියන නම මේ දවස්වල හරිම ප්‍රසිද්ධයි. එයට හේතු කිහිපයක් තියෙනවා. ගාස තීරයේ පවතින යුද්ධය සහ ඉරානයේ ඒ වෙනුවෙන් සිදු කරනු ලබන මැදිහත්වීම නිසා ලෝකයේ පුරා ඉරානය කියන රට ඉතාම ප්‍රසිද්ධයි. ශ්‍රී ලාංකිකයන් වන අපට ඉරානය ඉතා වැදගත් රාජ්‍යයක්. වසර ගණනාවක සිට අප රටවල් දෙක අතර පවතින ද්වීපාර්ශික සම්බන්ධතා ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. උමාඔය බහුකාර්ය යෝජනා ක්‍රමයට ආධාර කර රට ඉරානය වන නිසාත් එම යෝජනා ක්‍රමය ව්‍යුත කිරීම සඳහා ඉරාන ජනපති ඉබ්‍රහිම් රයිසි මහතා ශ්‍රී ලංකාවට පැමිණීමත් නිසා මේ දිනවල ඉරානය කියන නම අපේ රටේ වැඩිපුර කතා වෙන නමක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි, මෙතෙන් සිට ඉරානය ගැන මම මේ කියන්න යන කාරණා ඔබ දැනගත් පසුව ඉරානය ගැන ඔබේ තිබෙන අදහස් වෙනස් වෙන්නත් පුළුවන්. ලෝකයේ රටවල් ගත්තට පස්සේ ඉරානය කියන්නේ 17 වැනි ස්ථානයේ පසුවන විශාලතම රාජ්‍ය. ඉරානයේ ජනගහනය සඳහන් වන්නේ මිලියන 90ක් ලෙස. මම කලින් සඳහන් කළානේ ඉරානය කියන්නේ ලෝකයේ 17 වැනි විශාලතම රාජ්‍ය කියලා. ඒ විශාලත්වය දැක්වෙන්නේ වර්ග කිලෝමීටර් 1,648,195ක් ලෙස. ඒ කියන්නේ ලංකාව වගේ 25 ගුණයකින් විශාල රටක් තමයි ඉරානය කියන්නේ. ඔබ හිතන්නේ ඉරානය කියන්නේ මැද පෙරදිග පිහිටි කාන්තාර වලින් පිරලා තියෙන රටක් කියලා නේද? ඒත් ඉරානය තුල හිම පිරුණු කඳු පන්ති දකින්නට පුළුවන් කියලා ඔබ දන්නවද? මෙම හිම පිරුණු කඳු පන්ති දකින්න පුළුවන් වෙන්නේ ඉරානයේ උතුරු ප්‍රදේශ කරා ගමන් කරනකොට. එමෙන්ම විවිධ ශාක සහිත වනාන්තර, තැනි තලාවෙන් දියැලි වගේ පරිසරය ලස්සන කරන දසුන් මෙම ප්‍රදේශවලට දැක ගන්නට පුළුවන්. එතකොට ඉරානයේ දකුණු ප්‍රදේශවලට ගමන් කරනකොට ඉතා අලංකාර කඳු, ඒ වගේම ගොවිතැන් කරන කුඹුරු සහිත ප්‍රදේශත් දැක ගන්නට පුළුවන්. මම කලින් සඳහන් කළා ඉරානයේ ජනගහනය මිලියන 90ක් වන බව. එහෙත් ඔබ දන්නවද මෙම ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනු ලබන්නේ තරුණ ජනගහනය වන බව? මුල ජනගහනයෙන් 60%ක්ම වයස අවුරුදු 30ත් හෝ ඊට අඩු වයස පසුවන තරුණ තරුණියන්ගෙන් සමන්විත වෙනවා. ඉරානයේ තරුණ ප්‍රජාව මෙසේ වැඩිවීම රටේ සංවර්ධනයට දැඩිසේ බලපාන සාධකයක්. ඉරානය කියලා කියන්නේ ඉතා ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියන රටක් කියලා ඔබ දන්නවද? රාජවංශ ගණනාවක් ඉරානයේ පාලනය කළා තියෙනවා. ක්‍රිස්තු පූර්ව 550 පමණ ඉරානයේ පාලනය සිදු කළ තියෙන්නේ මහා සයිරස් කියන අධිරාජයා විසින්. ඉරානයේ තාක්ෂණයේ ඇති ශීඝ්‍ර දියුණුවත් එක්ක ඔවුන්ට හැකියාව ලැබුණා තමන්ගේ රටේ නිෂ්පාදනය කරපු චන්ද්‍රිකාවක් පෘථිවි තාක්ෂණය වෙත රැගෙන යන්න. මැද පෙරදිග රටවල් ගත්තට පස්සේ මෙවැනි හපන්කමක් කරන්න හැකියාව ලැබුණේ ඊශ්‍රායලයට පමණයි. මෙවැනි පසුබිමක් තිබෙන ඉරානය සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ ඉතා මිත්‍රශීලී සම්බන්ධතාවයක්. විශේෂයෙන් අපේ රටේ යුද්ධය පැවති සමයේදී යුදමය ආධාර සහ ත්‍රස්තවාදය තුරන් කිරීමට ඔවුන් අපේ රටට නොයෙක් උත්සාහයෙන් උදව් කරනු ලැබුවා. ඉරානය ගැන මෙම තොරතුරු ඔබට වැදගත් වුණා නම් අනිත් අයට දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම අපගේ YouTube channel එක subscribe කරන්න කියලා මම ඔයාලට කියනවා. ස්තුතියි.